දැන් මේ ආර්ථික අර්බුදය විසින් තවත් මේක උස්සන්න කරනවා. මිනිසුන්ගේ පෝෂණ තත්ත්වය අඩු වෙනවා. මිල අධික නිසා ප්‍රමිතියෙන් හොඳ ආහාර හෝ වෙනත් දේවල් පරිභෝජනය කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ප්‍රමිතියෙන් තොර දේවල් පාවිච්චි කරන්න වෙන හැකියාව වැඩි වෙනවා. ප්‍රමිතියෙන් තොරවත් පාවිච්චි කරගන්න බැරුව ලත වෙන මිනිස්සුන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ මොනවා වුණත් එහෙම තියෙද්දිත් මහ බැංකුව අධිපතිතුමාට හොඳම ලෝකයේ 20 එක්කෙනෙක් බවට පත් වෙනවා. මීට කලින් රවි කරුණානායක මුදල් ඇමතිතුමාටත් ඔය ආයතනය දුන්නා ලෝකයේ හොඳම මුදල් ඇමති කියලා වෙනම සම්මානයක්. එතුමා තමයි විදේශ විනිමය පනත ලිබරලයිස් කරේ. මේ රටේ අපනයන කාර්යෝ මේ රටේ නිෂ්පාදන පිටරට යවලා හොයන සල්ලි ටික මාස 3 ගණනේම අනිවාර්ය වෙලා තිබ්බා කලින් පනතෙන්. ඒක අනිවාර්ය නොකර ඒක නොකරොත් අපරාධ දඬුවමක් වෙන එක අයින් කළා ඒ පනතෙන්. ඒක කිරීමේ යහපත වෙනුවෙන් උන්නේම හොඳම ලෝකයේ මුදල් ඇමති කළා. මේ මහ බැංකුවේ අධිපතිතුමාලා ඇවිල්ලා හරි හදිසිය බඩබුරුල් වෙලා වැසිකිළියට යනවා වගේ ඊටාම තදියමින් රට බංකොලොත් ණයගවන්න විදියක් නැහැ කියලා ප්‍රකාශයට පත් කළා. ජනාධිපතිත් එක්ක විතරක් කතා කරලා ඒ ප්‍රකාශයට පත් කරපු හින්දා IMF එක දැන් මේ රට බෙල්ල මුලින් අල්ලගෙන ඉන්නවා ආර්ථිකේ. ඒ නිසා අද 52ක් ගෙනල්ලා දිනනවා ජනාධිපතිතුමා. මේක මට මේ සතියෙම කරගන්න ඕන නැත්නම් මට මගේ බඩබුරුල් වෙනවා කල් දෙමුත් කියලා, නැත්නම් IMF එකගේ බෙල්ල කනවා කියලා මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය උල්ලංඝනය කළ කියනවා. ඉතින් ඒතර ඒ වගේ තත්ත්වයකට දැන් පකිස්තානයට කොච්චර IMF කිව්වා බංගලොත්තුයන් කියලා ප්‍රකාශපත් කරපන් කියලා කිව්වේ නැහැ. ඒ මිනිස්සු විකල්ප උත්තර හොයාගත්තා. ඉතින් IMF එකේ කුක් එක්ක ඇවිල්ලා මහ බැංකුව අධිපති වුණාම ඒ කුක්ක ලෝකේ හොඳම 20 එක්කෙනෙක් වෙනවා. තව ටිකක් දවස් යනකොට ලෝකේ පළවෙනියා වෙයි.